මේක ඇත්තටම මහා අදෘශ්‍යමාන ලෝකයක් එක්ක කරපු උතර ප්‍රබල ගනුදෙනුවක නැවත විකාශයක්. මට ආපු සතුරු බලවේග විනාශ කිරීම සඳහා තමයි මම තීරණය කළේ ඔඩ්ඩි බන්ධනය කරනවා කියලා. ඉන්ද්‍රකාම പ്രേත බන්ධනය කරගත්තා මේ වීඩියෝ එක බලන ඇති. ක්‍රීරියකා බන්ධනය කරගත්ත අයත් මේ වීඩියෝ බලන ඇති. ඔබ දන්නවනේ ඒක තියෙන අමාරුකම. මට මේ දේ ඉවර කරලා දෙද්දී හම් අපච්චි කිව්වම ඉවර කරලා දෙනවා. නැති කරලා දාන්න කිව්වම නැති කරලා දානවා. ඒ කියන්නේ එහෙම කරපුවොත් ඔව් එහෙම කරලා දෙනවා. යන්ත්‍රය යන්දලේ වල අපච්චි මට මේක ජීවම් කරන්න බෑ. මම මේක ජීවම් කරලා දෙනවා. දියා මං කළා තියන්නේ. ඔයා යාගේ පිරිවරේ යකෙක් ගෙන්නලා ඒක ජීවාන් කරලා අවශ්‍ය ඒවා ටික කරලා එලේ ඉතින් කියා කරලා තියෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ යාගෙන් වැඩ කරගන්නනේ අපි. ඔව්. නමුත් අපි ග්‍රහණයට ලක් වෙනවා. ඔව් ඉතින්. ඔයාලා හිතනවා වගේ මේ සරල සුගම මේ පුංචි දියන් නෙමෙයි. මේක භයානකම මේ මිනිස්සු හිතන්නේ මේ ගුරු ඇතුලෙන් මන්ත්‍ර සාත්‍රයේ කරපු එකකට කරන්න බැරි දෙයක් නැහැ. එක්ක ඌ එක්ක මං කිව්වනම් හරි පුතාලි ඔච්චරයි. ආවුදාවදේ දෙක ගෙදරකින් මල නැත්තම් අතක් පයක් කරනවා. ඒ දේ කරලා දෙන්නේ මගෙන් භාගයක් අරගෙන ජීවිතේ. ඔය තත්වයන් කොච්චර ප්‍රබල විදියට ඔබ වහන්සේලා කතා කරා සමාජයේ යම් ප්‍රමාණයක් වෝ පිළිගන්නේ නැහැ නේ. ඔහොම කරන්න පුළුවන්ද බෑද කියන එක මෙහිමයි. මේකට දෙයක් වෙන්න ඕනේ පුතා. ඒ දේ පිළිගන්න. උඩින් මං එයාගෙන් වැඩ ගන්නදී මාස 6ක්. නෑ යකෙක් වැඩ ගන්නවා කියන අමාරුව දැන එයා වැඩ ගත්තගෙන. අවසානයේදී මට මේක මහා කරදරයක් වුණා. අනේ එතනත් ප්‍රශ්නයක් නේ. එක එක කෙනාට කොහොමද එක එක විදිහට පේන්නේ එකම රූපය? දැන් මේක වීඩියෝ එක ඉවර කරන්න වෙන්නේ නැහැ හැබැයි. හරි සාමාන්‍ය අඩි 7ක් විතර උස ඇති. ඉන්නේ නම් ඕම් හැමෙලි. දෙන්නන් සොට්ටේ කියන වගේ එකකින් තමයි දැන් මෙහෙම ඔහම ඔම කඩුවක් දැන් අපි දැකලා තියෙන ඔහම කඩුවක් තියාන ඔන්න ඔහමනේ. එහෙම එකක් නෙමෙයි. මේන කඩුව තියන් ඉන්නා දැකලා මම දැකලාම නැහැ. ආවොත් ඉන්නේ මෙහෙම මේ අතින් මෙහෙම තියාන මේ අතින් ඔහම තියන් තමයි ඉන්නේ. හැබැයි දවල්ට දැකලා නැහැ කවදාවත්. ඒ වුණත් තියෙන්නේ පහන් ආලෝකයක් විතරක් තියෙන රාත්‍රී අඳුරු. කියන්නේ ඔබ වහන්සේට අවශ්‍ය වෙලාවට කැඳව ගන්න බැරි. මං ගෙනලා තියෙන්නේ රෑට. මට හිතලුවා කතා හදලා මේ වීඩියෝ රසවත් කරන්න බෑ. හැබැයි අධික වේගයකින් තරහ යනවා. 6 දෙනෙක් විතර හයියක් එනවා නේ. ඇඟේ නිකන් මේ ඉත්තේ ඇහුරු වගේ දෙයක් ගෑවිලා යනවා වගේ දැනෙනවා. ක්‍රස් ගාලා. ඒක දැනෙනවා මේ මයිල් ලෝම තමයි මේ වැදුනේ කියලා. ඊට පස්සේ ඇහෙනවා ඉතින් කතා කරනවා. ඒ කියන්නේ අපි සිංහල භාෂාවෙන් කතා කරා. ඕ සිංහල භාෂාවෙන් තමයි කතා කරන්නේ. උඹ බුදිද? දැන් රෑ වෙලා නැහැ නැකිතහන් කියනවා එක්කෝ. පහනට තව තෙල් දාපන් කියනවා එක්කෝ. උඹට වැඩ උඹට ගණ්ඩ කියන්න දෙන්න පුදක් එහෙම නැද්ද මට අහනවා. බාර දෙන්න වැඩක් එහෙම නැද්ද පුතා උඹට මගෙන් කියලා අහනවා. දුන්න වැඩේ මං කළා උඹට ඒක සතුටුද කියලා අහනවා. ඒ කියන්නේ මොනවද අපි හම්බුනේ සම්නේ බලාපොරොත්තු වෙන වැඩක් කරලා ඉවරුනාට පස්සේ යාඩ අඩුකු පූජාවට ඇටියට කොට දීම ලීරීරි ඇටියට ඔක්කොම තියන්නේ. ඉතින් කතා කර කර කෙල ටිකක් හරි වැහලා දිබ්බෙච්චාම හරි ඊට පස්සේ ඉතින් සමහරට පකුරු ගාල යනවා. සමහරට ඇඟිල්ල අනිප්පතර නම්බරලා මේ වගේ දේවල් තියෙනවා. එහෙම සිද්ධියක් මට එකක් සිද්ධ වුණා. ඒ කියන්නේ මම දලවසින් මේ වීඩියෝ එක දිග වැඩි වෙන්නේ නැද්ද? මම ඉතින් විහිළුවක් කර කර ඔක හැදුවේ. ඉතින් කොහොම හරි කෙල හැලේ කෙල බිනක් හරි යන්න ඇතිනේ. අඩුකුව නම් හරි. තෝගේ වාචාලකම තමයි කිව්වා වැරදි. ඒක ඊට පස්සේ මට තේරුණා ඇඟිල්ල එහෙම ඇඹරු අනිප්පතක් ගාලා. ඇඟිල්ල මෙතනින් පැන්නා. නින්දෙන්මයි ඒක. එහෙම කරලා කැඩුවා. කැඩන හුපුරලා අනිප්පතරම ගියා. ඉතින් ඒ වගේ එහෙම තියෙනවා. නිවනට යන මග වෙනයි යකුන් සමග ගමන වෙනයි. යකුන් එක වැඩ කර කර නිවන් දකින්න බෑ. ඒකයි මම මෙහෙන් අයින් වුණේ. ඔඩියක් දේවතාවුන් වහන්සේට මේ තේවාවල් ටික කරන්නේ මේ යක්ෂ පිරිවරේ යකෙක් කියලා උපදින්නවා. නිල්ලි බන්ධන ඌනියම් පිළිබඳව මට තියෙන අත්දැකීම් මම මෙම්ම හිතන්නේ ඔය මොන කටරි උඩ තැති කියලා. ඇඟම දනවන. ඇස් හැම්බෙලේම දැවිල්ලන. කකුල් පැලෙනවන. මොන බම්බුකටද මේ? මොකටද පුතා මේ සාස්ත්‍රය? මේ වලේ ඔබ වැටෙන්න එපා. ගුරුවරයෙක් හිටපු නිසා බේරිච්ච මනුස්සයෙක් මම. නැත්තම් අද මම කොහෙද කියලා මන් දන්නේ නැහැ. සුබ දවසක් හැම දෙනාටම බොහොම ගෞරවයෙන් පිළිගන්න අද දවසේදීත් අපේ කතා බහට. ඉතින් වැඩි කාල වේලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ බලා සිටි අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ අල්ගමවත්තේ සුමනවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. අපේ හාමුදුරුවනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ වහන්සේ. අද දවසේදීත් අපේ වැඩසටහන දරුවන් සරණයි ඔබ වහන්සේටත්. අපේ හාමුදුරුවනේ අපි පහුගිය වැඩසටහනෙන් වැඩසටහන් මාලාවක් ආරම්භ කළා. ඔබ වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඔබ වහන්සේ ලැබපු අත්දැකීම් සම්බන්ධයෙන් කතා කරගෙන යන්න. අපේ හාමුදුරුවෝ පළවෙනි වීඩියෝ එකේදී අපිට මතක් කළා බොහොම සුවිශේෂී කාරණයක් නිසා ඉස්සරහට ගන්න ඉන්න ඉතා ප්‍රබල ඔබ වහන්සේගේ ජීවිතයේ තීන්දුවක් සම්බන්ධයෙන් යම් තැනකට එන්න අවශ්‍ය නිසා අපි වැඩසටහන් මාලාවක් ඇතුළේ මේ කාරණය ඔබ වහන්සා වටා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනගන්න අපේ නාලිකාව හරහා වැඩසටහන් මාලාවකින් අරන් එනවා කියන කාරණය. මේ දෙවන අදියර අපේ හාමුදුරුවනේ මේ වැඩසටහන් මාලාවේ පළවෙනි වීඩියෝ එකත් ඔබට නරඹන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ පැවිදි දිවියට එළඹෙන්නට පෙර ආතුව ජීවිතය ගත වුණේ කොහොමද කියන තැන ඉඳලා අපි යම් සුවිශේෂී තැනකට කතාව අරගෙන ආවා අපේ හාමුදුරුවනේ. මම හිතන්නේ විතක ඔබ වහන්සේ ජීවිතේ අද වෙනකොට ආපස්සට හැරිලා බලනකොට ටිකක් කනගාටුවට පත් වෙන කාරණයක් පිළිබඳව කතා කරලා තමයි අපි නතර කළේ. අපේ හාමුදුරුවෝ මේ ඉගෙනගත්ත දේවල් වලින්
අධ්‍යයනය කරපු දේවල් වලින් අපේ හාමුදුරුව අර ටිකක් නොපෙන්න බලවේගයක් ටිකක් දරුණු ගණේ යක්ෂ බලවේගයක් ලං කරගත්තාය කියන කාරණය පිළිබඳව අපි අපේ වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එකේ අවසානයේදී කතා කළා. අපි එතනින් තමයි අපේ හාමුදුරුවනේ නැතර කරේ. මම කැමතියි අපේ හාමුදුරුවනේ එතනින් එහාට අපේ කතාව අරගෙන යන්න. මේක නිකන් හරියට කෙනෙකුට රසවත් කතාවක් වගේ හිතෙන්න පුළුවන්. මේක අපේ කතාවක් නෙමෙයි. මේක මනෝබ්‍රහන්තියක් වගේ හිතන්න පුළුවන්. මොකද මනෝබ්‍රහන්තියකුත් නෙමෙයි. මේක ඇත්තටම මහා අදෘශ්‍යමාන ලෝකයක් එක්ක කරපු එක්තරා ප්‍රබල ගනුදෙනුවක නැවත විකාශයක්. උඩි යක්ෂ දේවතාවුන් වහන්සේව බන්ධනය කර ගැනීමේ මට අවශ්‍යතාවය ඇති වුණේ මට යම් කිසි ආකාරයකට මේක මම අවංගව කතා කරනවා නම් හරිනේ. අවංගව කතා කරනවා නම් මේ මිනිස්සෙකුට නිකන් මේ වචනෙන් කියනවා නම් මිනිහෙක් ආයේ මොකටද කියන එක කෙලින්ම කියන්න එක. ඒ වගේම තමයි මිනිහෙක් වැඩක් බාර දුන්නහම වැඩේ ටක් ගාලා මට හිතරම කරලා දෙන්න. ඔය දෙකනේ. ඔය දෙක කරන්නේ ඇයි? ඔය දෙක කරන්නේ මුදල් හම්බ කරන්නේ. මම දැන් මම හැමදාම කිව්වේ මගේ කටින් කයි තව එකෙන් තව දෙකක් කියන්නේ. කියන දේ කියලා දන්නා මට මිනිස්සු මොනවා කිව්ව මට වැඩක් නැහැ. මට මිනිස්සු කියන දේවල් වලින් මම වෙනස් වෙලත් නැහැ. මම මගේ ජීවිතේ වෙනස් කරගෙන තියෙන්නේ මම හිතලමයි. මේ යන්නේ අතීත කතාවක් ඕනේ. අද වර්තමානයේ මේක සම්බන්ධ වෙන්නේ නැහැ. ඉන්පසුව මම ඇත්තටම මගේ ගෙදර තිබුණු ප්‍රශ්න කියන අම්මගේ තිබුණු රෝග තත්ත්වය නිසා සහ මට තිබුණු ආර්ථික ප්‍රශ්න නිසා තමයි මම සහ මට ආපු සතුරු බලවේග විනාශ කිරීම සඳහා තමයි මම තීරණය කළේ ඔඩ්ඩි බන්ධනය කරනවා කියලා. අවසානයේදී මම ගිය වතාවෙදි කිව්වාගේ මේ ඒක මහා නරක ජීවමක්. මම හිතනවා මේ විදියක බලන ඇති ඉන්ද්‍රකාම ප්‍රේත බන්ධනේ කරගත්තයි මේ වීඩියෝ එක බලන වැඩි. මහා භද්‍රකාලි මෑණියන්ගේ බන්ධනේ කරගත්තයි ඉන්න පුළුවන් මේ වීඩියෝ බලන කලාතුරකින්. තැලි මුන්න බන්ධනේ නම් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔඩි බන්ධනේ කරගත් අයත් මේ වීඩියෝ එක බලන වැඩි. රීරි යකා බන්ධනේ කරගත් අයත් මේ වීඩියෝ බලන වැඩි. ඔබ දන්නවනේ මේක තියෙන අමාරුකම. මේක ඇත්තටම නිින්දයි නොනිින්දයි අතර හැම වෙලාවකම ඉන්න සිද්ධ වෙනවා. හැම වෙලෙම මගෙන් කොටසක් එයා. එයා කියන්නේ යක්ෂයා. යක්ෂ දෙවතාවුන් වහන්සේ. එයාගෙන් කොටසක් මම. මම හිතන දේ එයාට දැනෙනවා, එයා හිතන දේ මට දැනෙනවා. එතකොට දැන් නිදාගත්තත් නිදි නමුත් නිදි ඇය වගේ. ඒක හඳුනනට ඇඟට නිකන් ශාරීරික වේදනාවක් දැනෙනවා. නෑ නෑ වේදනාවක් නෑ. ඒක නෑ අපි දැන් සාමාන්‍යයෙන් අපි දිගටම නිින්දක් නැති වුණොත් හරි ප්‍රශ්නයක් නෑ. නෑ නෑ එහෙම නෙමෙයි. නිදි. නිදි වුණාට නිදි නෑ. නිදි තමයි. ඒකට නිදි නැහැ. ඒක මට තේරුම් ගන්න අමාරුයි අතේ මේ බන්ධනේ ස්වභාවය. එතකොට හැමදේම හැබැයි කියනවා. හැමදේම ඉල්ලුවොත් දෙයක් දෙනවා. මට මේ දේ ඉවර කරලා දීහන් අපච්චි කිව්වම ඉවර කරලා දෙනවා. නැති කරලා දාන්න කිව්වොත් නැති කරලා දානවා. එච්චරයි කියන්නේ අපච්චි උඹ මට මේක කරලා දීහන් කිව්වහම කරලා දෙනවා. ඒ කියන්නේ එහෙම කරපවස්තාවක් තියෙනවා. එහෙම කරලා දෙනවා. අපච්චි මූට ලෙඩක් හනීප කරලා දෙනවා මගේ අපච්චි ඒවා. හරි. බුදිය ගහන මම වැඩේ කරලා තියනවා කියන එච්චරයි. ඒක පැත්තරත් එහෙම තමයි. ඒක මාර දෙයක් මේක. මහා විහිසුණු භාවය එන්නේ එතනින් එහාටයි පුතා. හරි මේ යන්ත්‍රය ඇඳලා ඉවරලා අපච්චි මට මේක ජීවම් කරන්න බෑ. මේක ජීවම් කරලා දෙනවද? ඔබ බුදිය හා මං කරලා තියන්න. ඉතින් පහුදා උදේට යන්ත්‍රය දාන්න එතන තියෙන්නේ ඔයා යාගේ පිරිවරේ යකෙක් ගෙන්නලා ඒක ජීවම් කරලා අවශ්‍ය දේවල් ටික කරලා ඉවරලා ඒක යා කරලා තියෙනවා. හැබැයි දින් නිදි නෑ. එයා ජීවම් කරන එයාගේ කවුරු හරි කෙනෙක් ජීවම් කරනවා වාගේ තමයි. يعني මමත් ජීවම් කරන ඒක මට තේරෙන්නේ නෑ ළමයා කියන්න. මමත් ඒක දැන් ජීවම් කරනවා තමයි නිින්දෙන් උනා. ඒක මගෙන් භාගයක් එතන, එතනින් භාගයක් මෙතන වාගේ තමයි. මම දැන් ඒක මොකද්ද කියන්නේ. ඒක මට මහා මානසික කියන්න බැරි දෙයක්. ඒක නගහම්තුරුන්ව පාලනය කරන්න ගත්ත දේ බලවේගේ. ඇත්තටම මෙහිමයි. ඒ බලවේගයෙන් අපිව පාලනය කරනවා. යක්ෂ බන්ධනයක් කියන්නේ පුතා අපේ ඇටලේ මාංශ රීරි කැවුතුම ඒ යකාට බාර දෙනවා. එයාම අපේ භාගයක් එයා තමයි. කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ එයාගෙන් වැඩ කරගන්නනේ අපි. ඔව්. නමුත් අපි ග්‍රහණයට ලක් වෙනවා. ඔව් ඉතින් අපි වැඩ කරගන්නවා කියන්නේ අපට උවමනා දෙන්නේ කරගන්න හැමදේම සමාවෙන්න. දැන් මේ වෙනතනකට මට පොඩි මතක් වුණා මේ දැන් ඔය අපි තොරගමුවේ ශ්‍රාවුල හාමුදුරුව අපි අහලා තිනවා යක්කෝ වෙනගෙන වැඩ ගත්තා කියලා. එතකොට ඒ උන්නාන්සේලාටත් ඒම පීඩාව මේ විදිහටම තියෙන්නේ නැතිද? අනිවාර්යයෙන්ම මේ විදිහට තියෙන්නේ නැති. දැන් ඉතින් ඒකනේ අන්තිමට එනම් මාව බලාගනින් මම මැරෙනවා කියලා මැරුණා.
මං එහෙනම් සිද්ධාලෝක රජේ මං වනදනවා මගේ දෙනවත් කෙනෙකුට කන්න තියන්න එපා කිව්වා බිමම මරුණා ඉතින් සියදිවි හානි කරගත්ත එකන්නේ සිද්ධ වුණේ අපි මේ කොහොම හතා කළත් ජනප්‍රවාදී අවසානයේදී වෙන්නේ තොටගමු රාහුල හාමුදුරුව සියදිවි හානි කරගන්නවා උග්‍ර වසක්නේ ඒ වස බොනවා බීර වෙලා ගල් ඇලි බුදිය ගන්නවා මං මැරෙනවා කිසි කෙනෙකුට මගේ දෙනට අත තියන්නවත් දෙන්න එපා කියලා යක්කු දෙන්නට බාර දෙනවා මේ මේ මන්ත්‍ර සාන්ත්‍රය කියන්නේ ළමයා ඔයාලා හිතනවා වගේ මේ සරල සුගම මේ පුංචි දෙයක් නෙමෙයි මේක භයානකම මේ මිනිස්සු හිතන්නේ මේ PDF එකක් මේ පොතකින් අරගෙන දැන් මේ දැන් හරියනවනේ FB වල PDF දෙන අරම දෙන්න ගුරු ඇතුලෙන් මන්ත්‍ර සාත්‍රයේ කරොප් එකකට කරන්න බැරි දෙයක් නැහැ අපච්චි මූත් එක මට බෑ එක්ක ඌ එක්ක මං කිව්වනම් හරි පුතාගේ වෙච්චරයි පහුදා උදේට එක්ක ගෙදර එකෙන් මල නැත්තම් අතක් පයක් කරලා ඒ ඒ ඒ දේ කරලා දෙන්නේ මගෙන් භාගයක් අරගෙන ජීවිතේ අපේ අමුතුරු දැන් ඔබ වහන්සේ ඔහොම කිව්වට දැන් මේ වෙනකන් ඔය ওই තත්වයන් කොච්චර ප්‍රබල විදියට ඔබ වහන්සේලා කතා කරත් සමාජයේ යම් ප්‍රමාණයක් ඌ පිළිගන්නේ නැහැනේ ඔහොම කරන්න පුළුවන්ද බෑද කියන එක මෙහිමයි පිළිගන්න නොපිළිගන්න මිනිස්සුන් අපිට වැඩක් නැහැනේ ඉතින් මිනිස්සු පිළිගන්නේ නැති එක කොහොමද පිළිගන්නේ ඌට මොනවා කරේ හුණියමක් කරලා ඉවරලා ඌ විනාශ වෙච්ච දවස් තමයි ඌ පිළිගන්නේ දැන් මේ ඊපර දැක කතා කළේ ඔහුගේ මල්ලිට පෙරේතෙක් වහිනා ඌ දොස්තර ඌ කියනවා මේ භාෂාවක් දැ වෙනස කොල්ලා කියනවා මේ මෙහෙමයි මේ මම නම් දොස්තර කෙනෙක් මම පිළිගත්තනේ අපි මල්ලිට මේ යකෙක් වහින කෙනෙක් තමයි මම මේක පිළිගත්තේ හඳුරුනේ මේක පුරවන්න සනීප කරලා දෙන්න කියලා ඉතින් මම ඒක සනීප කරලා දෙන්න කටයුතු සූදානම් කළා මිනිහෙකුට දෙයක් වෙන්න ඕනේ පුතා ඒ දේ පිළිගන්න එතක මිනිස්සු ඕක පිළිගන්නේ දැන් අපි හංගු තුක දැන් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ යුගයේ වැඩි කාලයක් නෑ අවුරුදු 400කට 500කට කලින් දැන් අපි දැකලා අපිට දකින්න පුළුවන් අපි කියනවා මෙන්න මේ අහවල් මේ ගල් කණු මෙන්න මේ උත්සව ගැනලා තියෙන්නේ මේ මේ අක්කුන්ගෙන් වැඩ ගතපු දේවල් මේ මේ දේවල් මෙහෙම ඒ වගේ අර නිකන් සැකයක් තියෙන කෙනෙකුට නිකන් අපිට සාමාන්‍ය මිනිස්සුයෙකුට දැක බලා ගන්න යමක් නැද්ද ඔය යක්කුන්ගෙන් යමක් කරගත්ත දේවල් එහෙම දෙයක් කරගන්න බැරුණාද අපි හැමෝම යක්කු එතන පන්සල වලට මටද ඔව් දැන් අපි දැන් අපි කතා කරලා මට එච්චර යත්තේ ගණදුනුවක් කරන්න තරම් කාලයක් තිබුණ නැහැ මට ඒක අවසානයේ මට ඒක මහා පීඩාවක් වුණා උඩින් මම එයාගෙන් වැඩ ගන්නදී මාස 6ක් 7ක් විතර වෙන්නදී මේක මට මහා කරදරයක් පුතා මුලදී ඒක මහා විනෝදයක් මේ ලෝකේ හැමදේම මිනිස්සු කසාද බඳිනවා ජීවිතේ ඊට වඩා නම් ෆන් එකක් නැහැ කියලා කසාද බඳිනවා බැඳලා ඉවර ළමයි කම්බෙච්ච දවස් ඉඳන් හිතනවා අයියෝ මට වෙච්ච දේ කියලා. මිනිස්සු මේ ලෝකේ හැමදේම තෘප්තියක් කියලාද මට මේව එපා වෙලා තියෙන්නේ ඒකයි. මම මේ ලෝකේ ශාස්ත්‍රය යන්න ඕන දැනට ගිහින් ගිය. ඉවර වෙලා නිසා තමයි මට දැන් මෙතනින් හරි යන්න දෙයක් නැහැ. ඒකයි. ඉතින් මිනිස්සු හිතනවා යකෙක් බැඳගත්තා නම් දෙන්න පුළුවන් ඕන තරම් දේවල්. යකා බැඳගත්තාම තියෙන අමාරුවද යකා බැඳගත්තේ. ඒකයි. මේ පිල්ලිය අපි කියන්නේ යකෙක් බැඳගත්තා වගේ තමයි කියන්නේ. අන්න ඒක තමයි. ඉගෙන ඒකනම් කියන්නේ යකෙක් බඳගා වැඩ ගන්නව නෑ යකෙක් බඳගත්තාම තියෙන අමාරුව දැන යකා බඳගත්ත කෙනා නින්දක් නෑ නිදි නිදි නැහැ නමුත් මට ඊට වඩා මේ කියන්න තේරෙන්නේ නෑ අවසානයේදී මට මේක මහා කරදරයක් වුණා කොහෙන් ගියත් අවසානයේ හකුරු කණ්ඩ ගුරුරෙක් වුණා අන්තිම ගුරුරයාගාර තමයි යන්න හිටියේ මට අනේ පොඩ්ඩක් අපේ හම්දුරුන්නේ පුළුවන් කමක් තියෙනවා නම් ওই ස්වරූපේ පොඩ්ඩක් විස්තර කරන්නකෝ ඒ ඔබවහන්සේ දැක්කද? ගම්බාර සූර්යයන් දියන්නේ? ඔව් දැන් ඔය ඔබවහන්සේ ඔඩියක්ෂ දෙවතාවුන් වහන්සේ. ඔඩියක්ෂ දෙවතාවුන්. ඔඩියක්ෂ දෙවතාවුන් වහන්සේගේ රූපය ගැන කියනවා නම් මන් දැන් එක එකන කොහොමද පේනවද කියන්නේ? පොඩි දල දෙකක් තියෙනවා. අනේ එතනත් ප්‍රශ්නයක් නේ. එක එකනට කොහොමද එක එක විදිහට පේන්නේ එකම රූපය? ඉතින් මෙහෙමනේ. දැන් මේ වීඩියෝ ඉවර කරන්න වෙන්නේ නැහැ හැබැයි. හරි. එකම කෙනා තමයි මේ හැම තැනටම යන්නේ. ටට ටට ටක් ගාලා මෙහෙමයි දැන් මේ මේ වෙලාව ගත්තොත් මේ වෙලාවේ ඔඩියා කව බන්ධනය කරන කවුරුත් නැතුව ඇති. මුළු ලංකාවේ මොන් නම් ඔඩියා කලේවතාවුන් වහන්සේ බන්ධනයට අල්ල බන්ධනයට හිර කරගත්ත ගැට ගැටේට අල්ල ගත්ත හිර කරගත්ත ඔඩි බන්ධනයට අල්ල ගත්ත 10 දිනක් ඇති. ওই 10 දෙනා ගාඩු උන්වහන්සේට යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හරි. ඒ 10 දෙනාට ප්‍රධාන සිම්පතිය 10 දිනකට බාර දෙලා දෙනවා. උඹලා 10 දෙනා හිටහල්ලා කියලා. ඒ 10 දිනාට උන්වහන්සේ නියම රූපෙන් දකින්න පුළුවන් හැම බැරි ගම නැහැ. ඒක මේ ලංකාවේ ඉන්නේ 160 ලක්ෂයටම ඔඩි බන්ධනය කරගෙන නැහැනේ. ඔව්. එහෙම කරගනත් නැහැනේ. ගමකටත් එකෙක් නැහැනේ. මේ ගමෙත් මං හිතන්නේ එකෙක් වන්න නැතුව ඇති. අල්ප ගමෙන් නැතුව ඇති. එහෙම ගමකටවත් එකෙක් නැහැනේ. ඔය ජීවිතයත් මරණයත් අතර දෙයක් ඕක. වැරදුනොත් වැරදුනා. ගියොත් ගියා. ඉතින් ඔය ස්වරූපේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු වහන්සේට දැකපු විදිහ. දල දෙකක් තියෙනවා. ඔය දැන් ඔය ඔය තියෙන්නේ ඔය රූප වල. ඔව්. හරි. දල දෙකක් තියෙනවා. හැබැයි මේ දල දෙක සාමාන්‍ය අඩි 7ක් විතර උස ඇති. මට වඩා අඩි දෙකක් එකමාරක් විතර උසයි.
එතකොට එහෙනම් මනුෂ්‍ය ස්වභාවිකම වගේලා අඩි 7ක් උස මිනිසුන් නැහැනේ සාමාන්‍යයෙන් කලා එහෙම ලෝකෙක කෙනෙක් දෙන්නෙක් වගේ ඇති වුණා. අඩි 7ක් විතර නංග උසයි. ඔව් ඔව්. මං නැත්තම් බලනකොට කොහොමද තමයි බැලෙන්නේ. ආ කොණ්ඩේ රැලි රැලි ඉව තියෙනවා. මූණ සාමාන්‍ය දැන් අනිත් මනුස්සයෙගේ මූණට නම් මූණ ටිකක් ලොකුයි. ආ ආ. ඉතින් මූණ ලොකුයි. ඇස් ඉදින් ওই ලොකුවට තියෙනවා. මේ ඉන්නේ නම් ඕන් හැමලිය. දෙන්නන් සොට්ටේ කියන වගේ එකකින් තමයි දැන් මෙහෙම ඔහම ඔම කඩුවක් දැන් අපිව දැකලා තියෙන ඔහම කඩුවක් තියාන ඔන්න ඔහමනේ. එහෙම ගන්න නෙමෙයි. එහෙම එහෙම කෙලින් ඔහම hinaala එහෙම නෑ. මේ අත ඉගෙනවල මේ අත ඔන්න ඔහම තියාන තමයි කොයි වෙලේ හරි දෙන්නන් හිටියන තමයි ඉන්නේ. ඉන්නේ මෙහෙම තමයි. දැක්කොත් දකින්නේ මෙහෙම නිකන් ගිනි කබලක් නෑ නේද? පන්දමක් වා එකක්. තියෙන නිකන් මේ වගේ ලොකු නිකන් ගිනි ජාලාවක් ඔහම හැම වෙලෙම බුසු 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 කල් උඩට යනවා. අඩුව තියන්නේ ඔහොම තමයි. කොයි වෙලේ හරි දෙන්නන් කියලා තමයි. මේක තමයි තියෙන්නේ. මෙහෙම කඩුව තියන් ඉන්නව දැකලා මම දැකලාම නෑ. ආවොත් එන්නේ මෙහෙම මේ අත මෙහෙම තියාන මේ අත ඔහොම තියන් තමයි ඉන්නේ. ඔබ නැමිලා වගේ තමයි මම නම් දැකලා තියෙන්නේ. ඔව්. ඉතින් එක එක කෙනා දකින්නදී මම දැක විදිහ ඔය කියන්නේ. එහෙම එහෙම. ළඟට ආවට පස්සේ මට දැනෙන්නේ ඇද්දලා දෙකක් වගේ දලක් තියෙනවා කියලා මට හිතෙන්නේ. නමුත් පේන්නේ මෙච්චර එකක්. එකක්. ඈ නයි නයි ඉන්නවා තමයි පුතා. ඒ නයි කියන්නේ ඒක නයි නෙමෙයි ඒක නිකන් මං දන්නේ නැහැ මම ගංජා බීලා නැති හින්දා ඔය මිනිස්සු කියන්නේ නිකන් ගංජා බිව්වහම නිකන් මොනවද ඔය මනෝලෝකය යනවා කියලා. ඒ වගේ මොකක් හරි දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් වෙන්නදී මං හිතන එක නිකන් එක කියන්න තේරෙන්නේ නැහැ ඒක. හැබැයි දවල්ට දැකලා නැහැ කවදාවත්. තේවුනොත් තියෙන්නේ පහන් ආලෝකයක් විතරක් තියෙන රාත්‍රී අඳුරු අඳුර. ඒ කියන්නේ වහන්සේට අවශ්‍ය වෙලාවට කැඳව ගන්න බැරිද? පුළුවන්. එතකොට දවල්ට දිමන්නේ ගැටර හිර කරගන්න ඕනේ. හිරගෙන මේ දාගන්න ඕනේ මේ. ආ දවල්ට වුණත් අවශ්‍යතාවය කිව්වම මං එහෙම ගෙනල්ලා නැහැ දවල්ට. මං ගෙනල්ලා තියෙන්නේ රෑට. කතා කරොත් දෙයක් හැමදාම ඉතින් මේ යාලුවෝ යන වගේ වරෙන් මචං කියලා එහෙම කතා කරලා නැහැ. ඒකද අන්න එහෙම සුහද සම්බන්ධයක් නැති කතා කරගන්න. නෑ අපි අර සුහද කරන්න පුළුවන් ඒ කියාවන් නැහැ. ඒ කතාවත් වෙනස්. එයාත් ඒ තෙන්ද කතාවට ගියාට පස්සෙත් අපිත් වෙනස් වෙනවා. හා හා. ඒ කතා කරන්නේ තෝ උඹ. ඒ අපිටත් කතා කරන්නේ ඒ මන් දන්නේ ඒ භාෂාවයි භාෂා දෙකයි එයාගෙන් භාගයක් මම වෙනවා. හා හා. හරි මගෙන් භාගයක් එයා වෙනවා. එහෙම දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ තීන්දුව තියෙන්නේ උඹේ මට පිහිටේ මගෙන් උඹට පිහිටේ කියලා. එහෙම. හරි. මගෙන් උඹට ආරක්ෂාය අපච්චි උඹට මගෙන් උඹට ආරක්ෂාය අපච්චි උඹෙන් මට ආරක්ෂාය අපච්චි. ඒ දෙන්නගේ දින මේක බැඳීමක්. හැබැයි ඒක හරි රෞද්‍ර බැඳීමක්. හැබැයි මම වැරදි කරලා නැහැ. ඔය ඔඩියක් දියතනවා බැඳගත්තාම අරක් බොනවා ගංජා ගහනවා එහෙම කිනුසු කියනවා. මස් කනවා එහෙම කියලා කියනවා. මම ඒ රූපේට හැබැයි ගියේ නැහැ. මට ඒක පාලනය කරන්න පුළුවන් වුණා. ඒ හින්දා දන්නේ මට ඒක දෙනින් එහාට යන්න බැරි වුණා. අනිත් කොබන්සි ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා යම් සීමාවක ඉන්නේ නැති ඒ බලවේගයත් සමහර විට. එහෙමත් නැති. ඔව් එහෙමත් එහෙමද දන්නේ නැහැ. ඒ දන්නේ නැහැ. මම ඇත්තටම මට හිතලුවා කතා හදලා මේ වීඩියෝ එක රසවත් කරන්න බෑ. ඒ කියන්නේ මම දැකපු දේ මම අත්දැකපු දේ කියන්නේ තමයි අපිට කතා කරන්න. ඒකට මට හිතලුවක් හදලා මේක නාට්‍යයක් හෝ නිකන් ලස්සන සුන්දර කතාවක් නිර්මාණය කරන එකක් නෙමෙයි. ඒ නිසා මම එහෙම අහලත් නැහැ. මට එහෙම හිතිලා නැහැ. හැබැයි අධික වේගයකින් තරහ යනවා. කෙනෙක් ඇහැලුවොත් කෙනෙක් ඇහැලා කිව්වොත් එහෙම ආන්දු මේ කරලා දෙන්න කියලා කිව්වොත් එහෙම ඒ ක්ෂණිකව ගැහියගේ මැරෙන්නවා. ඒ වේගය නම් කියන්න බෑ. ගහ හරි ගහක් හරික මේ ගහ දැන් ගහක් දැක්කොත් මේ ගහ හරියන්නේ නැහැ මොන මගුලක්ද මන් දන්නේ නැහැ කියලා හිතලා හිතරී ආවේගය ආවොත් එහෙම පොරෝපාරල් තුනෙන් ගහන්න පුළුවන් ගහට. ඉතින් වහන්සේට ශාරීරිකව වෙනසක් දැනෙනවද මේ බලවේගයේ ඉන්නකොට? ශක්තියක් වගේ දෙයක්. එහෙමයි. ඔයා දැන් ඔයා හිතන්නත් එපා පාටක හිතන්නත් මට දැන් එහෙම එකක් නැහැ. නෑ දැන් නෙවෙයි මං කියන්නේ එහෙම එකක් තියෙනවා. ඒ වේගයට ගහන්න පුළුවන්. ඔය මිනිස්සු ඔය මනෝබ්‍රාන්ති වශයෙන් සලකනෝනේ පොල් ගහනවරම විකාර කියලා. කවුරු කොහොම කිව්වත් ඒ ආවේගය ආවට පස්සේ ගහන්න ඒ ඇඟට තියෙන ශක්තිය එහෙම කියන්න බෑ. 4-6 දෙනෙක් විතර හයියක් එනවා නේද. එතන අපේ හැමදෙරේ නොගැලපෙන තැන්වලදී දැන් අපි හිතමු අවශ්‍ය නැහැ මේ බලවේගය ඔබ වහන්සේ වෙනම කටයුත්තක්. ඒ වගේ තැන් වලදී අපිල යම් බාධා කිරීම කරනවා උපදෙස් දෙන්න. මෙහෙමයි. ඕක දැන් කන වේලාවටයි බොන වේලාවටයි වැසිකිලි යන වේලාවටයි කියන හැම වේලාවකම එහෙම නැහැ. හරිද? නමුත් හැම වෙලේම දැන් ඔයා මෙතන මම මෙතන ඉන්නේ. ඔව්. ඒ වගේ හැම වෙලේම කෙනෙක් ඉන්න බව දන්නවා. ඉන්න බව දැනෙනවා. හැබැයි ඉතින් රෑ 8:00 9:00 හමාරතර වගේනකොට ඉතින් ඊට පස්සේ නිකන් මේ ඇඟේ නිකන් මේ ඉත්තේ ඇහුරු වගේ දෙයක් ගෑවිලා යනවා වගේ දැනෙනවා කරස් ගාලා. එහෙම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒතකොට දැනෙනවා මේ මයිල් ලෝම තමයි ඊ වැදුනේ කියලා. ඉතින් එහෙම ඉතින් දැනුනට පස්සේ ඊට පස්සේ පොඩ්ඩක් නිකන් හීතලක් වගේ දෙයක් දැනෙනවා.
Dunia media memang kalah, umpet ikan satu tuh deh, hilahan. Oke, gue tinggi tahu prasnya kan. Ada dunia tiga, madi tuh tahu, ya, one deh. So, sundera wajah mana ya itu? Ya kan, kira ya, kok dekoda ikat di kota me, elemennya kamu, AI mai kata akan ini, nih. Bina dia, tapi pada hari apa lah, kok ini kata akan ya, namun itu nih kan nindak nih. Niti niti nih yang mandang itu ingkar handi omar teriin nih. Karena monoda apa yang kami samping balaporut tuh ini gerak kerli orang ada pas sih dengan api daki nani itu oil oil terang gue ikut kulek karya ini hima bili balaporut tuh ini mana dengan ini bagi yang bayan ke dewan balaporut tuh. Oh, bili balaporut tuh ini. Karena manusia. Nih manusia bili balaporut tuh ini. Oh, yang pulutu manusia ya satu kupulu nih balaporut tuh. Ini bagaimana? Mungkin aku kulu malah kapal aja nakira ini lah ya, kau tahu kan? Namun tiupan itu ya mansa bulu rara kue, bagi ini mah, ini kalau lagi balap perut tuh dia loh, yaksa mansa, yaksa kulai, raksa kulai, aja ini kan tiada aduk puja, ada tiada kota di mana leri leri, ada tiada kok mati kan? Ini kalau lagi hewan ter hebat itu, me kapir itu bela, ada lah dunia bela, kali hari, hadis si kata kara kara kelar tiga kali bela di bawah hari, itu pasti ting, sama ada pakuru galanya, sama ada yang hilang ipat ramal leh, lagi dia urut dia. Ini masih dia mereka sih dulu, nah, karena mana dalam sih ini video kedua di mana itu? Kalau mahadi kata apa nih? Di mana ini? Nih mereka. Abi. Mana yang mahadi kata yang ini? Hari ini yang apa kata apa? Kita lihat bahasa kita agak. Oh ya, ini tuh nakian ya? Dia ukian lagi itu di mana ini? Di mana kan ada ini? Mereka. Waktu dekat dua lagi, mungkin aku mandek ini kan ada juga di mana kan ada ini. Ini dah setengah ini aduk kuah kilo, mangku hari ini nak kuah. Hunter ada apa ngaduk kuah? Kuah itu hunter ada, nih hitnya ini hitia udah bukan mama hitia. Mak ini bihilu angker kera, bukan headu ye. Makari aduk kuah dan dah manusia tu. Itu ini kau mahari kila hari kila bina kari anda ini. Kau mahari ni matra matra saya kiu saya kata, kalau kau mahari ini kuah aduk kuah nang hari. Toge baca ala kamu temanya kuwa berarti. Ini kamu temanya kata akhiran ni. Aduk kuwa nang hari toge baca ala kamu temanya kuwa berarti. Kita tu tiak kian 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 toge kata ikir lagi anda ramai. Kita ni pasti mati tu na. Enggih lah, cuma emperu ani pertak gala. Hebat ye kan? Gihin, wedu ni gihin ada ini le. Enggih lah, betul ni pen na. Mati tu na enggih lah, cuma nindem mai kan? Cuma kerana kedua, karena kita tu enggih lah gihin wedu ni. Nih, andai bi, nih. Kita betul ni keran nak pukul lah, ni petir mungkin yang. Tiap lagi hebat tiennu. Ikan tu suami Nuhan sih, kene kela kata awi bahaya hebat itu benar sah, nih. Lame ya. Ni mana tu, yana maga benai, yakun sama ke gaman benai. Dek ekak keran nbaik awal dah. Yakun nek kerja kerak kerana ni mana tak ini baik, kan mami hing aying gue. Dan magi kata orang tama awi nih. Enak apa? Dek ekak keran nbaik putih. Eh, kan Yakun ni kira mana? Yakun ni kemana tu? Eh, macam, ha, mudah tu orang tu gigi aku dah tahu. Budu mak ayah mana? Budu mak apa le Allah? Yakun mak ayah mana? Yakun mak apa le Allah? Budu mak ayah Yakun mak ayah dekai kan mak ayah dekai kereta gigi mak ayah gigi ekek mailo ke? Nee. Eh, kan ibu mak ayah ingkar. Nata rakyat lah, awasan kalah, siapa ni mak ayah? Nama mak ayah, jiwit evena sekarang ni rumah ansap bela. Pilih bet pura agan, rakyat kat sini le araksha agan. Sila mandi biksu nahan sila mak kasih majiwat telah maki jiwite boh mat tempat tenda perangkat tenda mati orang kata me marga dekikre anda bayi saman tamun lara hemoto mat kieno umbala me magat dekik ikak tu orang kanan dekikre anda bayi kauhur meten dekik kieno nang kauhur dekik koy video kebal dekik yake gudban dekik budu magat tenda kira kau dawat umbala munte anda hamil eh mat dekak kian anda bayi budu magan am budu magan ni mana tenang ek ya kun sah devian devian nang icer pasnya kene ya kun sah magan magan Yakun mago, maga bal dekat-dekat tu kulla, budu maga dewi otte ke yakut te kepada keragangan kehilla, niwan dahin nang kian nang, ikat sama mung dahin kian, lokum boru, eh macaman dah, dekai ikat tu orang tu. Ini pasi dekai hari dah madai ni, oh ya sih, tak kira keran dah ni.
මේක මාස 6ක් විතර මම වැඩ කළා සෑහෙන්න වැඩ වැඩ ගත්තා. නොකරපු වැඩක් නැහැ කිව්වොත් ඒත් හරි මම සාස්ත්‍රයේ වැඩ. හැම දෙයක්ම ශනිකව කරලා දෙනවා. හැබැයි හරියට අඩොක්කු පූජාව ඇතුව ඒව ටික තියාගෙන ඉතින් එහෙම යන්න ඕනේ. මැරුණට පස්සේ සේනාවට එකතු වෙන්න ඕනේ. ආහා. ඕ ඒක තමයි බැඳීම. මැරලාට පස්සේ යන්න ඕනේ යාගාවට. ගින් එයාගේ සේනාවට එකතු වෙලා එතනින් එහාට එයාගේ සේනාව අරන් යන්න ඕනේ. ආ. ඊට පස්සෙත් මේ ගමනේම ඒගොල්ලොත් එක්ක තමයි යන්න වෙන්නේ. අනිවාර්යෙන්. තව කාට හරි උදව් කරගෙන ඉන්නවද? තව කවු හරි කෙනෙකුට බන්ධනයකට අහුවෙලා ඒ බන්ධනේ ඉඳගෙන ඒ ගංකොටු නිඳ ගංකොටු බලාගෙන තියෙන පහන් ආලෝක ටික බලලා ඩොකු පූජා ටික බලාගෙන ඔඩියක් දේවතාවුන් වහන්සේට මේ තේවාවල් ටික කරන්නේ මේ යක්ෂ පිරිවරේ යකෙක් කියලා උපදින්න ඕනේ. ඒක තමයි. ඒක තමයි ඒගොල්ලෝ. ඒක නේද භයානකම. ගැලවීමක් නැහැ. ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ. එනනම් ඉතින් මුලින්ම බන්ධනේ ලියලා මට ඉතින් එක ප්‍රශ්නයක් වුණේ නැහැ මගේ ගුරුවරයාගේ දිනු ශක්ති සම්පන්න බව නිසා. නේද ඔය ඇති. හරි. දැන් මදෙන්. ඔය මහා ප්‍රශ්නේ මම එනවා බම්දුන්න අපි මේක නවත්තලා ඊළඟ වීඩියෝ එකේ කතා කරමුද? ඔයාලා ජීවිතේවත් මම කතා වහලා ඉවර කරන්න හම්බ වෙනවා මම එහෙනම්. හරි එහෙනම් අපි මේ වැඩසටහන අපි දැන් මේක වෙනම කොටසක් නේ. මොකද වාසේ ඊළඟ පාර කියලා දෙන්නම් එහෙනම් මේකෙන් මම අවවාදයක් දෙනවා ඉතින් පාර. පින්වත් දරුවනේ මේ ජීවිතේ මන්ත්‍ර ශාස්ත්‍රය මම යන්න පුළුවන් උපරිම තැනට ගිය මිනිස්සේ. පිල්ලි බන්ධන ඌනියම් පිළිබඳව මට තියෙන අත්දැකීම් මම මම හිතන්නේ ඔයි මොන කට්ටරි උලත ඇති කියලා. මිනිය පල්ලා මිනිය ඇතුළට මේ යන්ත්‍ර ජීවාං කරලා දාලා මිනි දත් අරගෙන ඒව පව මම මට මේ සාත්‍රේ නොදන්න දන මම නැහැ. වංශෝ ඔය කතා කියනකොට ඉතින් මේක තව දිගට අද කියන්නේ ඉතනම මට තව නෑ ඇති උදා. මම කියන්නේ මේ ලෞකික ජීවිතයේ ඔය මොන ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තිබුණා. මේ සෑම දෙයක්ම අස්ථාවරයි తాවකාලිකයි. මේකේ සැනසීමක් නෑ. ඒකේ සැනසීමක් තියද කියලා හොයාගෙන ගිය මිනිස්සෙන් මම. නමුත් මට ඒකෙන් සැනසීමක් තිබුණේ නෑ. ඒකෙන් සැනසීමක් තියෙනවා ලෞකික සැනසීමක්. නමුත් ඒ ලෞකික සැනසීම ඇතුලේ තියෙන ගිනි ගොඩක්. ඒකයි. తాවකාලිකයි. తాවකාලිකයි විතරක් නෙවෙයි පුතා. ඒක ඊට වඩා ලොකු දෙයක්. හොඳ ඇඳන් තියෙනවා. බුදිය ගන්න. නිින්ද යන්නේ නැත්තම්. හොඳට කෑම තියෙනවා. කාපුහාම වමනට එනවනම් හරි ඇඟ හොඳට හයි හත්තිය තියෙන උළු ඇඟම දනවනවා හරි ඇස් හොඳට පේනවා නමුත් ඇස් හැම වෙලේම දැවිල්ල නා හරි යාන වාහන ඔක්කොම දේවල් තියෙනවා නමුත් කකුල් පැලෙනවන මොන බම්බුකටද මේක නේ වැඩක් තියෙනවා එතකොට දැන් ගිහියෙකුට නම් කසාද බඳලා ගෑණි ඉන්නවා ගෑණි හැමදාම ලෙඩින්න ළමේ හම්බෙනවා හම්බෙච්ච ළමේ අංශ අංග විකරණ හරි තව ළමේකට පිළිගවන්න මොකටද පුතා මේ ශාස්ත්‍රය මොකටද මං අහන්නේ මේක තියෙන පුතා සල්ලි රං රිදි මුතු මැණික් යාන වාහන කීර්ති ප්‍රශංසා නම්බු නාම එනකොට හැමදේම කියන්න පුළුවන් ආපු දේ කිය හැකි බඩේ දේ නිකන් කියන්න පුළුවන් හැබැයි නින්දක් නැහැ හරි වේදනයි ඇස් දැවිල්ල ඔළුවේ කැක්කුම බඩ පුරව දානවා කකුල් ගිනියම් වෙලා ඇස් ගිනියම් වෙලා දවල්ට උණ වගේ රැයට හීතලයි මොකටද අනිවාර්යයෙන් ඒ නිසා මේ ලෞකික සමාධි ලෞකික ලෝකේ අපි ලබා ගන්න මේ සෑම බලවේගයක් තුළම අපි නිවනට දවසින් දවස අපි නිවනෙන් ඈත් වෙනවා අපට මේ සාංශාරික දුක නිවා ගන්න තියෙන අවස්ථාව මගහැරලා ගිහිල්ලා අපි තව තවත් මේ ලෝකේ රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ බවට පත් වෙනවා. එහෙමයි. ඒ නිසා මම මේ ශාස්ත්‍රය හොඳටම කරුව මිනිහේ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ වලේ ඔබ වැටෙන්න එපා. මේ වලේ බිහිසුණු බව ගුරුවරයෙක් හිටපු නිසා බේරිච්ච මිනිස්සේ මම. නැත්තම් අද මම කොහෙද කියලා මම දන්නේ නැහැ. බේරුනේ කොහොමද කියන කාරණේ අපි ඊළඟ වැඩසටහනේ කතා කරමු නේද බොහොම ස්තුතියි ඔබට මේ කාල වේලාව කෙටි නිසා තමයි ඔබට මේ බාධා කරන්න සිද්ධ වුනේ සමා වෙන්න අපි වැඩසටහන් මාලාවත් එක්ක පිළිවෙලට යමු මුදුරේදීම අපි ඊළඟ වැඩසටහනත් අරගෙන එනවා එහෙනම් බොහොම පින් අපේ හැමදෙරෝනේ මේ කාරණා පිළිබඳව අපි දැනුවත් කරලා අපේ ජීවිතේටත් මේ අත්දැකීම් ප්‍රයෝගී කරගෙන අපේ ජීවිතේ හදා ගන්න එක තමයි මම හිතන්නේ අපේ හැමදෙරෝ බලාපොරොත්තු වෙන්නේ ඒ නිසාම තමයි මේ කාරණා මේ විදිහට කියන්නේ එහෙනම් ඉදිරි වැඩසටහනත් එක්ක අපි සම්බන්ධ වෙමු සිළු දිනාටම යහපත් හෙට දවසක් අයියෝ